මේ රටේ 20,000 30,000ක් පමණ සුළු පිරිසක් එකතු වෙලා පාරට බැහැලා උද්ඝෝෂණය කරලා මෙවැනි තත්ත්වයක් අද උදා කරලා තියෙනවා. ඔය වැඩ වර්ජන හැම එකක්ම පිටිපස්සේ ඉන්න එකම කණ්ඩායම. ඒ කණ්ඩායමට කියනවා රටේ ඉදිරි ගමන ගැන හිතලා ඔය කරන පාපතර ක්‍රියාව නවත්තන්න. අපි විශ්වාස කරනවා තව කාට හරි මේ රටේ බලය වැරදීමකින් හරි ගියොත් මාසෙන් දෙකෙන් තුනෙන් හයෙන් රට අකර්මණ්‍ය වෙලා නැවතත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රට බාර දාන්න කියලා රටේ ජනතාවත් ඔය කියන පක්ෂත් ඔය කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එදාට සූදානම් වෙයි. ඒ ගැන නිසි අවබෝධයෙන් අපි මේ රැල්ලට විරුද්ධව පාරට බැහැලා ජනතාව කියන්න ඕනේ මෙවැනි දේ කරන්න එපා, රනිල්ට රට කරන්න ඉඩ දෙන්න කියලා තමයි අපේ මතය අපි පාරට බැහැලා කියෙවිති. අපි ඉතාම පැහැදිලිව රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා වග කිය යුතු වෘත්තීය සමිති විදියට හැසිරීම මේ අවස්ථාවේ ඉතාමත්ම වැදගත් වෙනවා. ජනාධිපතිතුමා වැටුප් විෂමතා නැති කරන්න කොමිසමක් පවාපත් කරා. මොකද අපි දන්නවා සමහර වෙලාවට සමහර ආයතනවල කාර්යාල කාර්ය සහායක ශ්‍රේණියේ සිටින පිරිස නිලධාරී ශ්‍රේණියේ පිරිසට වඩා සමහර ආයතනවල වැටුප් ගන්නවා. එතකොට මේක නිවැරදි කරන්න වැටුප් කොමිසමක් පත් කරලා තිනවා. ඉතින් මේ සියලු දේම ක්‍රියාත්මක වෙලා තියෙද්දි 2025 වසර වන විට ඉතාම හොඳ දැනකට ආර්ථික වශයෙන් ගමන් කරාට පස්සේ මේ වැටුප් වැඩිවීම ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපි සියලු දෙනාටම ආරාධනා කරන මේ වෙලාවේ වගකීමෙන් සිතලා වැඩ වර්ජන රැල්ලට එරෙහිව කටයුතු කරන්න කියලා. රටේ ආර්ථික මර්මස්ථානවල වැඩ වර්ජන ඇති කරලා මේ රට නැවත නැවතත් ප්‍රපාතයට ඇද දානවා නම් මොන්ගේ මේ ක්‍රියාදාමයන් පිළිගන්නවද? මේ බජට් එකෙන් පඩි වැඩි කරන්න පුළුවන් මෙච්චරයි. එතකොට ලබන අවුරුද්ද තමයි ඊළඟ බජට් එකෙන් යම්කිසි දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒ දේවල් දැන දැනත් මෙහෙම වැඩ වර්ජන කරලා පාරට බහිනවා නම් ඒ පිළිබඳ රටේ මහජනතාව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගනි. තව මාස 3කින් වෙනත් ආණ්ඩුවක් එනවනම් ඔවුන්ගේ. ඇයි මේ මාස 3ක් යනකල් මොවුන් මේ පාර දිගේ කෑ ගහ රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය බංකොලොත් කරන්නේ? ඉතින් ඒක තියෙන්නේ තමුන්ගේ ක්‍රූර වෛර ඒ දේශපාලන හැඟීම්.